අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත රිෂාඩ් සීඩීයට පසුගිය කාලයේ මුස්ලිම් නායකයන් මුස්ලිම් ජනතාව විකුණා දේශපාලනය කළ බව අගමැති කියයි බන්ධනාගාරයේ සිට නිසා නාලකද සිල්වාට අමතක වී ගිය සාක්ෂි විදුලි සහනය ගැන බන්දුල හෙලි කරයි හෙරොයින් සමග සැකකාරයන් 3 දෙනෙක් හුඟම්බදී පොලිස් දැලේ විදේශ රැකියා දෙන බවට මුදල් වංචා කළ ඉන්දිය ජාතිකයෙකු අත්අඩංගුවට සිසුන්ට දේශපාලනය තහනම් හොංකොං වජය තීරණය කරයි මුලින්ම දේශීය පුවත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් සහකාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසු 315 දිනක කොරෝනා ආසාදිතින් නොවන බවට තහවුරු වී තිබෙනවා. එම සියලු වාර්තා මෙවන විට ලැබී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග ඔහු ඇසුරු කළ පිරිස සහ බන්ධනාගාරයේ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ වලට යොමු කෙරුණා. බන්ධනාගාරයේ තවත් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමටද පියවරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. මේ වැලිකඩ කිව්වහම සමස්ත බන්ධනාගාර නොවේ මීට අදාළ වෙන්නේ මේ පුද්ගලයා රැඳ සිටීම ප්‍රදේශය එහි රැඳවියන් 174 දෙනෙක් COVID-19 නොවන බවට හඳුනාගෙන තියෙනවා රැඳවියන්ට සේවය සපවන බන්ධනාගාර කාර්ය මණ්ඩලය ඒ වගේම සමහර පිටස්තර කාර්ය මණ්ඩල එම අය 141 දෙනෙක්ගේ PCR පරීක්ෂණ කළා තියෙනවා ඒ සියල්ල COVID-19 නොවන බවට හඳුනාගෙන තියෙනවා ඒ වගේම මේ පුද්ගලයා කන්දකාඩු ඉඳලා වැලිකඩ රැගෙන යීමේදී පොළොන්නරුව බන්ධනාගාරේ රැයක් ගත කළා තියෙනවා එහි ආශ්‍රිතයන් වන එම බන්ධනාගාරයේ 11 දෙනෙක්ගේ PCR පරීක්ෂණ කළා තියෙනවා එම PCR පරීක්ෂණත් COVID-19 නොවන බවට තහවුරු වෙලා තියෙනවා මේ අය එකම ස්ථානයක තියන්නේ නැහැ සේනපුර කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානට රැගෙන ගොස් තියෙනවා ඒ 144 PCR පරීක්ෂණ අද දින පැවැත්වෙන වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රැඳවියන් විවිධ බන්ධනාගාරවලට යොමු කළා තියෙනවා එම සංඛ්‍යාව 150ක් පමණ සිටනවා ඒ අය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අද දින රැගෙන ඇවිත් ඔවුන්ගේ PCR පරීක්ෂණ කරනු ලබනවා මේ පිරිස් සියල්ලම නිරෝධායනයට ලක් කරනවා ඉතින් දැන් මේ දක්වා තත්ත්වය සතුටුදායකයි නමුත් තව PCR පරීක්ෂණ කරනු ලබනවා මේ ප්‍රතිඵල මත තමයි අපිට මෙහි තත්ත්වය සහ ඉදිරි පියවර ගැනීම කියන්න පුළුවන් වෙන්නේ ඊයේ දිනේ 13 දෙනෙක් COVID-19 රෝගීන් ලෙස හඳුනාගෙන තියෙනවා සවුදි අරාබියේ සිට පැමිණි 9 දෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි 2 දෙනෙක් පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණි පුද්ගලෙක් සහ අද අලුයම අපිට තහවුරු වෙලා තියෙනවා 7 වෙනිදා ඉරානයේ සිට පැමිණි නැව් නගින්නකු COVID-19 රෝගියෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා බාහිර සමාජය තුල PCR පරීක්ෂණ සිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍යංශ පවසනවා. බාහිර පරිසරයෙන් අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. දිනපතාම ප්‍රජාව තුල අහඹු නියදිවල මේ PCR පරීක්ෂණය කරනවා. ඒ වගේම රෝහල් වලට පැමිණෙන COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙන රෝගීන්ගේ සාම්පල් ලබා ගැනීමත් දිගින් දිගටම කරනවා. නීති විරෝධීව ලංකාවට කෙනෙක් පැමිණෙනවා නම් බෝට්ටු මාර්ගයෙන් ඒ වගේ පැමිණෙන්න පුළුවන් හැකි ප්‍රදේශ මොනවද කියලා හඳුනගෙන ඒ ප්‍රදේශවල මේ ප්‍රජාව තුල PCR පරීක්ෂණ සිදු කිරීම වැඩි කරලා තියෙනවා. තෙන් යම් කිසි විදියකින් කොතනකින් හරි ඒ විදියට සමාජයට මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවනම් එතනින් දෙවෙනි රැල්ලක් ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ නිසා තමයි අපි ජනතාවට කියන්නේ නිතර නිතරම පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමේ තියෙන වැදගත්කම, ඒ වගේම ජනාකීර්ණ ස්ථානවලදී මුඛාවරණ පැළඳීම, නිතරම අතපිරිසුදු කිරීම සහ කැසසෙන් ප්‍රදේශයව තියෙන අවස්ථාවලදී සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම මේ රෝගය සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් වෙනක අපිට ඒ අවදානම තියෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිට වූ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරය අද විවෘත කෙරුණා. මෙම ජීව විද්‍යා රසායනාගාරය දිනකට PCR පරීක්ෂණ 500ක් කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. ඒ අනුව පැය දෙකක් තුළ PCR පරීක්ෂණ 96ක් සිදු කිරීම සැලසුමයි. එම පරීක්ෂණ වාර්තා පැය 4ක් තුළ ලබා ගැනීමටද පහසුකම් පවතිනවා.
මෙම රසායනාගාරයේ මගින් ලබා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් PCR පරීක්ෂණ සහතිකයක් වීමද විශේෂත්වයක්. කොරෝනා වෛරසය ආසාදනයේ වී සිටි නාවික හමුදාවේ 894 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඊයේ දිනේද නාවික හමුදා සමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලැබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළා. වැලිකන්ද රෝහලේ සහ තෙල්දෙනිය රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදෙනෙකුයි සුවය ලබා පිටව ගියේ. මෙතර මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2094ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. ඉන් 1967 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 116 දෙනෙකු පමණයි. කොරෝනා බවට සැක සහිතව 56 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ වැඩපිළිවෙල යටතේ ඩුබායි සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. විශේෂ ගුවන් යානයකින් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට පැමිණි ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. අනුතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත එම පිරිස යොමු කිරීමටයි පියවර ගැනුණේ. පම්පිමඩු යුද හමුදා කඳවුරේ නිරෝධායනය වූ පුද්ගලයන් 92 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි පිරිසකුයි මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කෙරුණේ. යාපනය, කොළඹ, හලාවත, නුවර, ගම්පහ, අවිස්සාවේල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි පිරිස් විශේෂ බස් රථ යොදවමින් පිටත් කර හැරීමට යුද හමුදාව පියවර ගත්තා. අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ 167 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. මාලදිවයිනේ සිට මෙරටට පැමිණි විදේශ ශ්‍රමිකයින් පිරිසකුයි මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වුණේ. ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමෙන් අනතුරුව එක් දිනක් තුල ඇමරිකාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. ඒ 61,334ක් ලෙසින් මීට පෙර දිනක් තුලින් එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය ජූනි 2 දින වාර්තා වූ අතර එම සංඛ්‍යාව 55,220ක්. මෙවන විට ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31,58,932 දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 134,862ක්. ඊයේ දිනේ බ්‍රසීලයෙන් වෛරස ආසාදිතයන් 41,541ක් හඳුනාගෙන ඇති අතර ඉන්දියාවෙන් වෛරස ආසාදිතයන් 25,571ක් වාර්තා වී තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලොව පුරා 1,21,64,723 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 70,30,191ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 552,046ක් වාර්තා වනවා. රටවල් හා ස්වම්පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. රුසියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 107 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා. ගත වූ පැය 24 තුලදී ඉරටින් නව ආසාදිතයන් 6,562ක් සොයා ගැනුණා. වාර්තාවන මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට මොළ ආශ්‍රිත ආබාධ ඇතිවීමේ අවදානමක් ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා. මෙම තත්වයේ මත ස්නායු ආශ්‍රිත ආබාධ ඇතිවීම මෙන්ම විවිධ සංකූලතා ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් කොරෝනා ආසාදනයේ වූ රෝගීන් 40 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී මෙම තත්වයේ සහිත පුද්ගලයන් හමු වී තිබෙනවා. එම රෝගීන්ට කම්පනයන්, ස්නායු හානි, මොළයේ ක්‍රියාකාරීත්වය తాවකාලිකව අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්වා ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔහු අද පැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මාර්තු අප්‍රේල් මැයි මාසවල විදුලි බිල් සම්බන්ධයෙන් සහන ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බිංදුවේ සිට 90 දක්වා යුනිට් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට මාර්තු අප්‍රේල් මැයි කියන මාස 3 සඳහා
සියයට 25ක ගාස්තු අඩු කිරීමක් කරන්න. තවත් මාස 3ක කාලයක් ඒ බිල්පත ගෙවීම සඳහා ලබා දෙන්න. පමා කාලයේ වෙනුවෙන් කිසිදු දඩමුදලක් අය නොකිරීම. මොනම හේතුවක් නිසාවත් විදුලිය විසන්දි නොකිරීම කියන සහනයන් ජනතාවගේ පැත්තට ප්‍රදානය කරන්න මේ යෝජනාව ඉදිරිපත් කළා. ඒ නිසා මේ සහනය තවදුරටත් වැඩි කළා. සුව සහනයක් විදිහටම සැපීම සඳහා ලබන සතියේ නැවත මේ පැකේජය කැබිනට් අනුමැතියට ඉදිරිපත් කියන්නේ මේ දීලා තියෙන සහන ටික අඩු වෙන්නේ නැහැ. 125 විදුලි බිල අඩු වෙනවා. සහන පැකේජිය තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියන ටික විතරයි දැනට දැනුම් දෙන්න පුළුවන්. අද පුවත්පත්වල දක්වලා තිබෙන එක අවසාන තීරණේ නොවේ. ලබන කැබිනට් මණ්ඩලයේ තමයි අවසාන තීරණේ ලැබෙන්නේ. අපනයන ආදායම පසුගිය මාසයේදී ඉහළ ගොස් ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පෙන්වා දුන්නා. 2020 ජුනි මාසයේදී ප්‍රථම වතාවට ලංකාවේ අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩි වෙලා තිබෙනවා. අපනයන ආදායම පසුගිය ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 120ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ විශේෂත්වය තමයි අපි ඉතාම කෙටි කාලයක් තුලදී කොවිඩ් අර්බුදයෙන් පසුව නැවත අපි අපේ රට නගා සිටවන බවට නැගී සිටින බවට ඉතාම හොඳ සාධකයක් ලැබිලා තිබෙනවා. යටතේ අපේ අපනයන ආදායම 2020 ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් 120 මිලියන 120 දක්වා වැඩි වෙලා තිබෙනවා. මෙතර රේගුව මගින් රාජසන්තක කළ මෝටර රථ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද අදහස් පළ කෙරුණා. ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද මෝටර රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඊයේ කැබිනට් තීන්දුවෙන් පසුව රේගුව විසින් භාරයටගෙන රාජසන්තක කොට ඇති මෝටර රථ යුද හමුදාව සහ රාජ්‍ය ආයතන විසින් කරන ඉල්ලීම් මත ඒ ආයතන සහ මුදා හැරීම සඳහා අනුමැතිය ලබා දීලා තිබෙනවා. එසේ මුදා හැරීම සිදු කරන විට දැනට රේගුව ආඥා පනතේ විධිවිධාන යටතේ කටයුතු කෙරෙන නඩු කටයුතු වලට සම්බන්ධ වාහන එසේ නිෂ්කාශනය අපහරණය කෙරෙන්නේ නැහැ. එවැනි හඳුනාගත් මෝටර රථ සඳහා තීරුබදු හෝ බදු නිදහස් කිරීමක් සිදු කරන්න අවශ්‍යයි. එක් එක් ඉල්ලීම අදාළ කන්ට්‍රෝල් ජෙනරාල් වරයාගේ නිර්දේශ මත මහ භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය සහිතව නිදහස් කිරීමටත් එම අදාළ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව රාජසන්තක කරන ලද මෝටර රථ අපහරණය කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිලා තිබෙනවා. අතීතයේ හොඳ මුස්ලිම් නායකයින් සිටියද පසුගිය වසර කිහිපය තුළ මුස්ලිම් නායකයින් කළේ තම ජනතාව විකුණාගෙන කෑම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනයේට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් පිටසක් මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජාතික ලැයිස්තු අපේක්ෂක, ජනාධිපති නීතිඥ අලි සබ්‍රියන මහත්වරුන් ඇතුළු පිරිසක් මුස්ලිම් සම්මේලනයට එක්ව සිටියා. මුස්ලිම් ජනතාව විකුණගෙන කෑපු නායකයෝ හිටියයි කියන එක නම් මට පැහැදිලිව කියන්න පුළුවන්. එහෙම යුගයක් තිබුණා. දැන් රට අලුත් ගමනක් යනවා. එක්සත් ජාතික පක්ෂය හැමලෙම මැතිවරණයට බයයි. ඒක ඉඳන් තමයි මැතිවරණ කල් දැම්මේ. එයාට උදව් කරේ කවුද? මුස්ලිම් නායකයෝ දේශපාලන පක්ෂ. අලිලි ක්‍රමසිංහ මහත්මයා මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉදිරියට ගෙන යන්න නැතිව ඔහුට සහයෝගය දැක්වුවා. ඒවයි තුලින් කාගේ අයිතිවාසිකම් නැතුව නියෝභය අයිතිවාසිකම්. රටේ ජනතාවගේ අයිතිවාසිකම. මේක මුස්ලිම්ද දෙමළද සිංහලද කියලා නැහැ. දැන් ආස්ථාව ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. අපිට තුනින් දෙකක බලයක් අවශ්‍යයි ව්‍යවස්ථාව විනාශ කරන්න. මේ ව්‍යවස්ථාවේ සමහර වගන්ති ජනතාව බෙදන වගන්ති මිසක් එකතු කරන වගන්ති නෙවෙයි කියලා මගේ නම් නැති. ඒක ඉඳලා ඔබ අපිත් එක්ක අහුවෙන්න ඕන. හැමදාම හිටපු දේශපාලන පක්ෂ අපි හැමදාම කොළපාට කොළපාට ගිහින්නේ නැතුව දැන් කාලය ඇවිල්ලා තියෙනවා. වෙනසක් ඇති කරගන්න. ඔබ දන්නවා ගිය අවුරුදු පහේදී මුස්ලිම් ජනතාවට වෙච්ච අහේනිය ව්‍යාපාරවලට ඇතු වෙච්ච තත්ත්වේ දැන් තන් කාලය ගොඩනගන්න රටක් වශයෙන් අපිට සියලු ජාතීන් එක්ක මේ රට ගොඩනගන්න පුහුට්ටුවත් එක්ක එකහුව වෙන්නේ කියන ඉල්ලීම කරමින් මෙරට ඇත්තේ රට කළ හැකි පක්ෂ දෙකක පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තර්ක කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා කොළුණ්ඩාවේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව පැවසුවා. රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. මෙය මහ ඡන්දෙදී එක්සත් ජාතික පක්ෂයේ වරමක් ඉල්ලනවා.
ඒ වරම ඉල්ලන්නේ ජනතාවේ අතේ සල්ලි දාලා අපේ ආර්ථිකයට නව පණක් දෙන්න. ඒක කරන්න අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් දෙන්න උවමනයි. මොකද අද මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. මේක කොරෝනාව නිසා පටන් ගත්තේ නැහැ. කොරෝනාවෙන් මේක තවත් උග්‍ර වුණා. ජනාධිපති අගමැති එක පක්ෂයෙන් ආවත් එක පවුලකින් ආවත් මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳලා නැහැ. විසඳන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා මම කියන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මේ රටේ ආණ්ඩු කරන්න පුළුවන් පක්ෂ දෙකයි තියෙන්නේ. එකක් පොහොට්ටුව ඉලා අනික එක්සත් ජාතික පක්ෂය. අනික ගෑස් සිලින්ඩර් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාවට රුපියල් 20,000ක් ලබා දීමේ යෝජනාව ගෙන ආවේ ආර්ථිකයට මුදල් පොම්ප කිරීමේ අරමුණින් බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කුලියාපිටිය ආසනයේ සමග ජන බලවේගයේ ආසන බල මණ්ඩල හමුව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මහබැංකු කොල්ලේට සම්බන්ධ පිරිස් සමග ජන බලවේගයට චෝදනා කිරීම විහිළුවක් බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. බලන්න මිත්‍රවරුනි ජනතාවට 20,000ක් ලබා දෙනකොට අපිට කියනවා මොන්ටිසෝරි දේශපාලනයලු. එතකොට මහබැංකුව කඩනකොට මොන සෝරි දේශපාලනයද? මහබැංකුවේ සල්ලි හොරා කාලා තම තමන් කුට්ටි පිටින් සල්ලි ගෙදර ගෙනියනකොට ඒක මොන සෝරි දේශපාලනයද? මිත්‍රවරුනි මේ දේශපාලන ඊර්ෂ්‍යාව සහ කුහකකම මිනිස්සෙක් හැදෙනවට කැමති නැහැ. මිනිස්සෙක් ගොඩ එනවට කැමති නැහැ. අද රටේ ආර්ථිකය බිඳ වැටිලා. ඒකයි ඇත්ත తత్వේ. මේ වගේ తత్వයක් නිර්මාණය වෙනකොට කල යුත්තේ කුමක්ද? කල යුත්තේ ආර්ථිකයට මුදල් පොම්ප කිරීම. අපිත් 20,000ක් ලබා දෙන්නේ ආර්ථිකයට මුදල් පොම්ප කරන්න. මහමැතිවරණ දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ නියෝජිතින් දැකූ අදහස් 2020 ජනමතය තුළින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දෙන් මම ජාතික සංවිධායකවරයා වුණා. එදා මම තරඟ කරන්න තිබුණේ සජිත් ප්‍රේමදාසත් එක්ක. රවි කිව්වා එයාට සජිත් එක්ක තරඟ කරන්න ඕනි කියලා. එදා මම තරඟ කරා නම් අද මේ भिन्नहि एक्सत् जातिक पक्षेट वेन्निने सजितुमा इल्लुवना एविलावी दिनन्ने मम बेदिला दियन्ने कोहमद रणिल्ट 100ට 1යි සජිත් ප්‍රධාන අපිට 99යි අද වෙනදා අලියට ගහන්න කැමති නැති එකත් මේකට ගහනවා මොකද රණිල් නැති නිසා අපි හැමදාම එයාට අරන් දුන්නනේ කෑම පිඟාන බෙදලා දෙනවා කා ගන්න බෑ හලා ගන්න එයාගේ ඇඟේ හලා ගත්තට කමක් නැහැ හොදිරික අපේ ඇඟෙත් හලාගෙන හලා ගන්න යම් අය අලියට බැනලා අලියගේ වලිගෙල්ලිලා තමයි දිව්‍ය ලෝකෙට යන්න හදන්නේ අද වැඩකාරයෝ එක්සත් ජාතික පක්ෂයේ කතාකාරයෝ අපේ පක්ෂෙන් එළියේ මේ රටේ ආර්ථිකය බරපතලම අර්බුදයකට අරගෙන ගියේ පැවති යහපාලන ආණ්ඩුව විසින් තමන්ගේ ගජමිතුරන් ශක්තිමත් කරන්න ගෙනිච්ච ආර්ථික ප්‍රතිපත්තිය තුල රටේ ආර්ථිකය විනාශ කළා ගෙදර ආර්ථිකය විනාශ කළා පෙට්ටි කඩේ ආර්ථිකය විනාශ කරපු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද ඔහු විසින් විනාශ කරපු ආර්ථිකය ගැන අදහස් ප්‍රකාශ කරනවා නම් ඒ කියන්නේ එයාලට කිසිම දැක්මක් නැති කණ්ඩායමක් කියන එක පේනවා ගහනවා නම් කතරේ මාලිමාවට ගහන්න ඕනේ නැත්නම් ඔය UNP එකට හරි ඕගේ කැඩිච්ච කෑලිකට ගහලා తీරුමක් නැහැ UNP එක එකට ඉන්න කාලේ අලියාගේ හොඬේ වලිගේ කකුලොයි ඔළුවයි ඔක්කොම එකට තියෙන කාලේ දෙන්න බැරි සහන දැන් දෙකට ගන්නවට පස්සේ දෙන්න පුළුවන් මේගොල්ලෝ හිතන් ඉන්නවා හෙන්ඩුව කාටද කියලා තීන්දුව කරේ ඡන්ද මේකයි කියලා මේ බැඳුම් කරේ සම්බන්ධ කට්ටිය ඉවත් වෙලා තියෙනවා ඊළඟට නීති හා සාමය අමාත්‍යාංශය බාරව හිටපු සාගර රත්නායක වගේ ඒගොල්ලෝගේ අකාර්යක්ෂමභාවයේ ඉඳන් මේ රටේ පාස්කු ප්‍රහාර ආදියත් ආවේ ඒගොල්ලෝ ඉවත් වෙලා තියෙනවා අකාර්යක්ෂම හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමති අපුරුවන් විජේවර්ධන ගිහිල්ලා තියෙනවා ඒ කන්දා මම හිතන්නේ අපි ඉතුරු වෙලා ඉන්නේ සමගියෙන් අපි මේ වැඩ කරන්න පුළුවන් කට්ටිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කොරෝනා ආවනම් මොකද වෙන්නේ අපි වෙනනම් අර දෝෂර වලින් තමයි ගිහිල්ලා වලට දාන්නේ මේ රටේ මිනිස්සු නිවැරදිව ඡන්දය පාවිච්චි කරපු නිසා ලක්ෂ ගාණක් අද ජීවත් වෙනවා අපේ සංස්කෘතිය අපේ ආගමට යහපාලන නායකයොත් ඒ ආණ්ඩුවත් ලොකු කැලලක් අපහාසාත්මක විදියට කටයුතු කළා මත්ද්‍රව්‍ය පාලනයට තියෙන නාකොටි එකේ සමහර නිලධාරීන්ම පහුගිය කාලේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන තත්වයකට යහපාලන ආණ්ඩුවත් එක්ක බන්ධනාගාරයේ යම් යම් නිලධාරී කුඩුකාරයන්ට බන්ධනාගාරය ඇතුලේ තරු පහේ කාමර හදන තත්ත්වයකට අවස්ථාව දීලා තියෙනවා යහපාලනේ නායකයෝ මේවා දැක්කේ නැද්ද
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු වෙන සහරන් හෂිම් අන්තවාදීන් ප්‍රචණ්ඩ අන්තවාදයට යොමු වූ බව 2017 වසර වන විට හඳුනාගෙන තිබූ බව ත්‍රස්ත විමර්ශන කොටසේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා පවසනවා. පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දෙමනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ බාරව කටයුතු කර වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ සාක්ෂි ලබා දුන්නා. රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස තමන් කටයුතු කළ කාල සීමාව තුළ එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දෙකක් වළක්වා ගැනීමට තමන් ඇතුළු කණ්ඩායමට හැකි වූ බව ඔහු මෙහිදී සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. ඉන් අනතුරු 2014 වසරේදී රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ තමන්ට බහර දීමෙන් පසුව ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් මුල්වරට තොරතුරු දැනගත් බවත් එහිදී තොරතුරු ලැබුණේ මාලිගාවත්ත ප්‍රදේශයේ වාසය කරන සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එරෙහි විනස්මගක ගමන් කරන අබ්දුල් රාසික් නමැත්තෙකු සම්බන්ධයෙන් බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියා. කෙසේ වෙතත් අබ්දුල් රාසික් ආරම්භ කළ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළ කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථානගතව සිටි සහරාන් හෂින් නමැත්තෙකු සම්බන්ධයෙන් 2014 වසරේදී රාජ්‍ය බුද්ධි සේවයේ අවධානය යොමු බව සාක්ෂිකරු කොමිසමට කියා සිටියා. 2017 වසරේ මාර්තු මාස සහරාන් හෂිම් කාත්තන්කුඩි ප්‍රදේශයේ තවත් සංවිධානයක් සමග ඇති කරගත් ගැටුමකින් පසුව අතුරුදන් වූ බවත් ඉන්පසුව ඔහු සෙවීමට එවකට කල්මුණේ ප්‍රදේශයේ සේවයේදී සිටි මුස්ලිම් නිලධාරියෙකු පත් කළ බවත් සාක්ෂිකරු කොමිසම මහමුවේ අනාවරණ කළා. ජාතික ආරක්ෂාවට සහරාන් හෂිම් නැමැත්තාගෙන් තර්ජනයක් එල්ල විය හැකි බව හැඟියාම හේතුවෙන් 2018 වසරේ ජූලි මාස 9 වනදා ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සහරාන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ලබා ගැනීමටද තමන් කටයුතු කළ බව නාලකද සිල්වා මහතා කියා සිටියා. කෙසේ වෙතත් එතෙන් පටන් තමන්ව අනිවාර්ය නිවාඩු යවූ සැප්තැම්බර් 20 දින දක්වා මාස 3ක කාලයක් තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට තමන්ට නොහැකි වූ බවයි කොමිසම මහමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් නාලකද සිල්වා මහතා කියා සිටියේ. එමෙන්ම තමන් වසරකට අධික කාලයක් සේවයෙන් ඉවත්ව සිටීම සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් තමන්ට සාක්ෂි ලබා දීමට අදාළ ඇතම් කරුණු අමතක වී ඇති බවද ඔහු කොමිසමට කියා සිටියා. හුංගම බටහත් ප්‍රදේශයේ පොලිසිය කළ වැටලීමකදී හෙරොයින් සමග සැකකාරියන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හුංගම පොලිස් ස්ථානයේ ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. මෙම සැකකාරියන් ළඟ හෙරොයින් ග්‍රෑම් 50කට ආසන්න ප්‍රමාණයක් තිබී පොලිසිය සොයාගත්තා. ඔවුන් සන්තකයේ තිබී මිලිමීටර 9 පිස්තෝලයට යොදන සජීව පතුරම් දෙකක්, මැගසීනයක්, බෝට්ටු සමග සම්බන්ධ වන සැටලයිට් දුරකථන සහ ජංගම දුරකථන 7ක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. අවුරුදු 32, 28, 33 යන වයස්වල පසුවන මෙම සැකකාරියන් බටහත් සහ නිදහස්ගම ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් අගනුකුල පැලැස්ස අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ ඉන්දියා ජාතිකයෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් සැකකරු මුදල් ලබාගෙන තිබෙන්නේ. බම්බලපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී ඉන්දියා ජාතිකයා අත්අඩංගුවට ගැනුණා. මෙම පුජ්‍යලයා 104කට වැඩි මුදලක් වංචා කර ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. අවුරුදු 32ක් පමණ වන ඉන්දියා ජාතිකයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පොතත් සමගින් සදින් රුපහණි මධ්‍යහන පුවත් විකාශයේ නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.